මේ ගල්ලඹුරු ගැහිල්ල සම්බන්ධව අපි මීට සතියකට කලින් මාධ්‍යම පවත්වල කිව්වා. ඒට පිළිතුරු ලැබුණා ගල්ලඹුරු සමගම සභාපතිවරයාගෙන් අභිස්වන්ත නිරතුමට. ඒ වගේම විදුසා මුද්‍රිත මාධ්‍ය මේ සම්බන්ධව බලගිරීම කරා අභිස්වන්ත දෙනවා. ඒකේ කතන්දරේ අපි කියන එක එළියට ආවාද ඒ තමයි විදුලි බිල වැඩි කිරීම 160කින්. එතකොට බිලියන 287ක මුදලක් ඒගොල්ල බලාපොරොත්තු වෙනවා විදුලි බිල වැඩි කිරීම තුළ 160කින්. හැබැයි අපි කතා කරන්නේ ගල්ලඹුරු ගැහිල්ලේ සිදුවන කෝටි බිලියන 263 සම්බන්ධව. එතකොට මේ ගණනය එක හා සමානකට එල්ල තිබෙනවා. එතකොට පැහැදිලි ලෙස ඔප්පු වෙනවා මේ රටේ මේ ගල්ලඹුරු ටික ගන්නත් මණ්ඩලයේ පාඩු පියව ගන්නත් තමයි මේ විදුලි බිල වැඩි කරන්නේ. ආපනශාලා හිමිගේ සංගමේ සභාපතිවරයා හැටියට ගල්ලඹුරු කියන්නේ විදුලිය ගැනීම සඳහා භාවිතා කරන දෙයක්. ඒතොර අපිට විදුලිය ඕන අපේ කර්මාන්ත වාත්තය ප්ලේන්ටිය දක්වා. එතකොට අපිට මේ සම්බන්ධව කතා කරීමේ නිත්‍ය අයිතියක් තිබෙන මොකද මේ සම්බන්ධව මත ප්‍රකාශ කර තුන අපිට මොකද තියෙන අයිතිය කියලා. කැබිනට් පත්‍රිකාව එළියට ආවේ අපි මේ රටේ කතා කරලා ඊට පස්සේ තවත් මාධ්‍ය දෙක තුන මේ සම්බන්ධව කතා කරා මේ බිලියන ගානක වංචාව. මේ රටේ වෘත්ති සංවිධාන සහ දේශපාලන පක්ෂ මේක අතර ගත්තේ නැහැ. ඒ නිසා අපි ඒගොල්ලන් අහනවා ඕගොල්ලොත් ගල් අඟුරු කාලද නැත්නම් ගල් අඟුරු ගිරලා ගල් වෙලාද ඉන්නේ කියන එක. මෙතන දෙවැද්ද වංචාවක් වෙනවා. ගල් අඟුරු කෑල්ල දැකමලදී සමාගම් ගල් අඟුරු ගේන්න තීරණය කළා තිබෙනවා. 196කට මහජන වේදක් පොකේ සභාව මෙලකනම් මේ යම් මේ ගණනය කළ තිබෙනවා. එහෙම තමයි රුපියල් 240 230 මිලකට ගණන්ලා මෙවැනි දෙවැද්ද වංචාවක් කරනද. ඒ වංචාව සාක්ෂාත් වුණා අද මහජන උපයෝග කොමිෂන් සභාවේ ඒ සමාජික තුන්දෙනා ගත්ත තීන්දුවත් එක්ක ලයිට් බිල වැඩි කරන්නේ මෙන්න මේ 287 හොයාගන්න මණ්ඩලයේ පාඩුවත් ගල්ලඟුරු ගැනීම සඳහා කියලා. සභාපතිවරු කියන ගල්ලඟුරු ගන්න සල්ලි නැහැ කියලා. ගල්ලඟුරු ගන්න සල්ලි නැත්තම් අනිවාර්යයෙන්ම විදුලි බිල සම්පූර්ණ වෙනවා. එහෙමනම් ඒ සඳහා බිල්ල මවලා මේගොල්ලෝ මේ පැත්තෙන් විදුලි බිල වැඩි කරනවා. ඒකත් එක්ක තවත් සුවිශාල ගන්නක් සාක්කුවට වැටෙනවා. මේ රටේ අනාගතය බාර ගන්න වේදිකාවට කතා කර සියලු දෙනාට කියනවා මේ ගල්ලඟුරු ප්‍රශ්නය ඔබලාට පේන්නේ නැද්ද? අද කොමිසම විසින් තීරණය කළ තිබෙනවා 160කින් විදුලි වැඩි කරන්න. මේක තනි ක්‍රම මේ රටේ අහිංසක මිනිස්සු විතරක් නෙමෙයි කනබොන ප්‍රේන්ටියද බනිස්ගිරිය බත් පැකට් එකෙන් ඉඳලා මේ ගල්ලඟුරු වලින් වෙන සිදුවන පාඩුවක් විදුලි බිල වැඩි කිරීම තුලත් මේ රටේ පාරිභෝගිකයන් දරන සිදු වෙනවා. විදුලි බිල 160කින් වැඩි වෙන 60කින් වැඩි වෙනවා කියන්නේ හෙට වැඩි වුණොත් අනිත් දසිට ප්‍රේන්ටිය ඉඳලා බත් පැකට් එක ඉඳලා සියල්ල මිල ගාන ඉහළ යනවා. සියල්ල ඉහළ යනවා. එතකොට වෙන්නේ මොකක්ද? මේ රටේ අහිංසක මිනිස්සු පීඩාවද? ඒ නිසා අපි මේ විදුලි බිල වැඩි කරන්නේ පාඩුව පියව ගන්න නම් එහෙමනම් විදුලිය අවම කරගන්න වැඩ පිළිලක් තියෙන්න ඕන. ඒ වගේම පුනර්ජීවිසක් වැඩ පිළිලක් තියෙන විදුලියට ඒ සදා මුංගා වැඩ පිළිලක් නැහැ. අපි දැක්කේ නෑ ජනකරත්නාක මත කොවිලාවක් සෝලාර් පැනල් සම්බන්ධව කතා කරනවා. අපි අවුරුදු ගානක් මේ මහජන පුස්තකාලෙම අපි සම්මන්ත්‍රණ වර ගානක් තියලා තියෙන විදුලිය සම්බන්ධව අපි ඉල්ලුවේ සෝලාර්. අපි කෝ එදත් 130ක් අඩු ගන්න පුළුවන් සෝලාර් හයි කරන අපේ හෝටල් පද්ධතිය තුල. ඒ නිසා හෙට සිට විදුලි බිල වැඩි වෙනවා කියන්නේ මේ රටේ සමස්ත ආහාර වර්ගාවලිය තුල සියල්ල බිල ගණන් ගියලා සියලු සේවා වල බිල ගණන් ගියලා යනවා. ඒ නිසා ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම මේ රටේ ප්‍රධාන විපක්ෂයන් මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම අතරගත යුතුයි. විදුලි බිල වැඩි කිරීමත් මේ හදිසි මිලදී ගැනීම කියලා දාලා මේ ගල්ලඟුරු කෑල්ලක් ඇහෙන් දැකපුරදී මිනිස්සුන්ට ගල්ලඟුරු කෑල්ලා මේ රටේ ජාතික ආරක්ෂාව තරජෙන් ලක්වීම සම්බන්ධව ඉන්දරගෙන් එක සමාගමක් ඒ සමාගම තමයි ගල්ලඟුරු කෑල්ල දීලා තියෙන්නේ. ඒතර ජාතික ආරක්ෂාව තරජෙන් ලක් නෙමෙයි මේ රටේ.